कोरोना वायरस से आसादने वी सती दिक्कत सती हायतत्र काले दी दरुवंट वेलेबेन बरपतन रोगे तत्वयात मेरठीन वार्तावन बव रिज्वे आर्या लमारोहले दैडी सत्कार एकके बहर विशेषज्ञ वैद्य नलीन केतुलवत्त पवसनवा एम रोगे तत्वयट पत्व वयसमृदु अटत् पहलवत् अतर दरुवन हय दिनेकु मेवन विट दैडी सत्कार एकके प्रतिकार लबमिन सिटिन बवयि अद पवति माध्य हमुवकदी ओहु संदहन कले මේ දිනවල රට පුරාම පැතිරෙන ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක් මේක කොවිඩ් වලට සම්බන්ධයි කොවිඩ් හැදිලා ඊට පස්සේ සති දෙකක් සති හයක් විතර කාලයක් ගත වෙනකොට ළමයින්ට ඇතිවෙන රෝගී තත්ත්වයක්. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරුත් දන්නේ නැහැ කොවිඩ් හැදිලා තියෙනවා කියලා. සමහර වෙලාවට අපි කවුරුත් දන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. දැනටමත් මේ රෝගයට ගොදුරු වුණු ළමයි 6 දෙනෙක් අපි දැඩි සත්කාරයකේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මේ ළමයි සාමාන්‍යයෙන් අවුරුදු अटक पहालवात्तर वगे लमाई उन्दिन वैडुनु लमाई तिमे रोगे अलुत रोगे दास विस्से अप्रैल मासे इंगलांते तमाई मुलिन ममातुने देन अपड़ पे नवा लंका वटात मे रोगे अभी लगे अभी देंट दान नवा रोगे वैंदुनु रमाई कीप देने क्म अभी तेक साकाच्चा कर लती नवा लंका पुरा तेन तेन वली इनिसा में लंका पुरा पैतरे नती नवा රටපුරා ව්‍යාප්ත විය හැකි එම රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳවද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත් මෙලෙස පැහැදිලි කළා. ඒගොල්ලන් මුලින්ම අතු වෙන්නේ වුණ ඒ වගේම දැඩි ඇඟපත රුධාවක් ඇති වෙනවා ඊට පස්සේ බඩේ කැක්කුනවා වමනය පාචනය මේ වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි අතු වෙන්නේ සමහරලාට අපි දන්නෙත් නැහැ ඒ දෙමෝපියන් දන්නෙත් නැහැ ඒ ළමයාට කොවිඩ් හැදිලා තිබුණාද කියලා තවත් රෝග ලක්ෂණ තියෙනවා ඇස් රතු වෙන්නට පුළුවන් මුළු ඇඟ පුරාම මතු වෙන මේ දද වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේක භයානක තත්ත්වය තමයි මේක හෘද වස්තුවට බලපාලා එයාගේ රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යනට පවා ඉඩ තියෙනවා දරුවන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට රිජ්වේ ආර්යා ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකය බහර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මෞපියන්ගෙන් එහිදී ඉල්ලීමක්ද කළා. අර කියන් තියෙන පණිවිඩය තමයි මේ දවස්වල ළමයින්ට වුණ පාචනය බඩේ ගැක්කුම මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න මොකද පරක්කු කරනවා කියලා කියන්නේ අපි ළමයාගේ ජීවිතය අනතුරකට හෙළනවා කියන්නේ ඒක නිසා අපි අවධානයෙන් සිටිය යුතුයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වීම තමයි කළ යුතුයි දැනට අපේ ICU කියන රෝගීන් රාගම හොස්පිටල් එකෙන් ඇවිල්ලා තියෙනවා කළු බෝවෙලින් ඇවිල්ලා තියෙනවා ඒ වගේ කොළඹ අවට ප්‍රදේශ වලින් තමයි දැන්ට රෝගීන් අපේ ICU එකේ ඉන්නේ අපි ඒක रोहल रोहल